නැවතත් මගේ channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගුවන් සේවා පාඨමාලාවේ තුන්වන පාඩමෙන් අපි කතා කරේ රටවල් සහ ඒවායේ අගනගර සම්බන්ධයෙන්. කලින් පාඩමෙන් අපි ඉගෙන ගත්තා, ඒ කියන්නේ පළමු කොටසෙන් අපි ඉගෙන ගත්තා ආසියාතික රටවල් සහ ඒවායේ අගනගරවල් සම්බන්ධව. අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ යුරෝපයේ සහ ඒවායේ අගනගර සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි, ඔබගේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ආසියාතික රටවල් 48ක් තිබුණ ඒ නිසා මේ පාඩම පටන් ගන්නේ 49 වෙනි අංකයේ සිට. රුසියා capital Moscow. අංක 50. ඔස්ට්‍රියා capital Vienna. අංක 51. මොල්ඩෝවා capital Chisinau. අංක 52. Iceland capital Reykjavik. මෙතන J අකුර silent pronounce වෙන්නේ Reykjavik යනුවෙන්. අංක 53. Spain capital Madrid. අංක 54. Albania capital Tirana. අංක 55. Finland capital Helsinki. අංක 56. Ukraine capital Kiev. අංක 57. Malta capital Valletta. අංක 58. Slovenia capital Ljubljana. මේ විදිහට spell කරාට අපි මේක pronounce කරන්නේ Ljubljana යනුවෙන්. එවැගේම අංක 59. Hungary capital Budapest. අංක 60. Liechtenstein capital Faroes. ඔයාලට පේනවද මෙතන BADUEZ කියලා ලියලා තියෙන නමුත් මේක උච්චාරණය කරන්නේ Faroes යනුවෙන්. ඒත් එක්කම මතක් කරන්න කැමතියි description box එකකින් ඔයාලට සටහන් කරගන්න පුළුවන් මේ වචන උච්චාරණය වෙන විදිහ සිංහලෙන්. අංක 61. Slovakia capital Bratislava. අංක 62. Lithuania capital Vilnius. අංක 63. Andorra capital Andorra la Vella. අංක 64. Belgium capital Brussels. අංක 65. Montenegro capital Podgorica. හොඳින් අහගන්න මේ උච්චාරණය. මෙතන GORICA කියලා අවසානයේ තිබ්බට මේක උච්චාරණය වෙන්නේ ගරිට්සා යනුවෙන් පොඩ්ගරිට්සා. එවැගේම අංක 66. San Marino මේකේ අගනුවරත් අපි සඳහන් කරන්නේ San Marino යනුවෙන්. එවැගේම අංක 67. Switzerland capital Bern. ඒත් එක්කම මතක් කරන්න කැමති ලොව රටවල් 195ක් තියෙනවා. ඉතින් ඒ අතරින් එක්සත් ජාතීන් පවසන්නේ පලස්තීනය සහ වතිකානුව හැර රටවල් 193ක් තමයි එක්සත් ජාතීන්ගේ සංගමය විසින් අනුමත කරලා තියෙන රටවල් කියලා. ඉතින් එක්සත් ජාතීන්ගේ සංගමයට අනුව රටවල් 193ක් තියෙනවා. නමුත් පලස්තීනයේ වතිකානුව එකතු කරාම අපිට කියන්න පුළුවන් රටවල් 195ක් තියෙනවා කියලා. ඉතින් අපි වතිකානුවට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ Vatican City යනුවෙන්. අංක 69. ෆ්‍රාන්ස් capital Paris. අංක 70. Germany capital Berlin. අංක 71. Portugal capital Lisbon. අංක 72. Greece capital Athens. අංක 73. Sweden capital Stockholm. අංක 74. Serbia capital Belgrade. අංක 75.
Luxembourg. Capital, Luxembourg. Anka 76, Estonia. Capital, Tallinn. Anka 77, United Kingdom. එක්සත් රාජධානියට තමයි අපි United Kingdom කියන්නේ. අගනුවර, London. Anka 78, Kosovo. Capital, Pristina. එවැකේම අංක 79 ලට්වියා කැපිටල් රීගා අංක 80 බෙලරුස් කැපිටල් මින්ස්ක් අංක 81 සයිප්‍රස් කැපිටල් නිකසියා අංක 82 ඩෙන්මාර්ක් කැපිටල් කෝපන්හේගන් අංක 83 Netherlands. Capital, Amsterdam. Anka 84, Norway. Capital, Oslo. Anka 85, Bulgaria. Capital, Sofia. Anka 86, Italy. Capital, Rome. Anka 87, Bosnia and Herzegovina. Capital, Sarajevo. Anka 88, Poland. Capital, Warsaw. Anka 89, Ireland. Capital, Dublin. Anka 90, North Macedonia. Capital, Skopje. Anka 91, Croatia. Capital, Zagreb. මෙතන ඉසෙට් අකුර තමයි මුලින්ම උච්චාරණය වෙන්නේ Zagreb. ඒ වගේම අංක 92 රෝමේනියා. Capital, Bucharest. අංක 93 Czech Republic. Capital, Prague. ඊළඟට අපි තවත් එකක් ඉගෙන ගමු. අපි මෙතනදී ඉගෙන ගන්නේ transcontinental countries. විශේෂයෙන්ම යුරෝපය සහ ආසියාව. ඒ කියන්නේ භූමි ප්‍රදේශයේ මහද්වීප දෙකක් ඔස්සේ පැතිරි ගිහින් තියෙනවා. දැන් ඔයාලට මුලදීම මම රුසියාව ගැන උගන්වනකොට හිතෙන්නේ නැති රුසියාව තියෙන්නේ ආසියාවෙනි කියලා. හරි, රුසියාවේ භූමි ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ආසියාවේ. නමුත් රුසියාවේ බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ මේ යුරෝපයට අයිති කොටසේ. ඔයාලට පැහැදිලිවම පේනවා ඇති මෙතන රුසියාව යුරෝපයේ සහ ආසියාවේ දෙපැත්තෙම විහිදිලා තියෙනවා. ඉතින් වැඩි භූමි ප්‍රදේශයක් ආසියාවට අයිති වුණාට වැඩිම ජනගහනයක් ඉන්නේ යුරෝපයට අයිති කොටසේ. ඉතින් සමහර අය කියනවා මේක ආසියාවට අයිති කියලා, සමහර අය කියනවා යුරෝපයට අයිති කියලා. ඒ නිසා මතක තියාගන්න මේක ට්‍රාන්ස්කන්ටිනල් කන්ට්‍රි එකක්. එවැකේම කසක්ස්ථානුත් මේ වගේමයි ට්‍රාන්ස්කන්ටිනල් කන්ට්‍රි එකක්. එවැකේම තමයි අසර්බයිජාන්, ඒත් එක්කම ජෝජා, ඒත් එක්කම ටර්කි. තුර්කිය කියන්නේ අපි. මේ රටවල් පහම ට්‍රාන්ස්කන්ටිනල් කන්ට්‍රීස් වශයෙන් හඳුන්වන්න පුළුවන් ආසියාවේ සහ යුරෝපයේ පුරා විහිදි ගිය. මේත් එක්කම පාඩම අවසන් වෙනවා. ඊළඟට අපි කතා කරනවා උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව වගේම ඔස්ට්‍රේලියාව කියන මහද්වීප සම්බන්ධයෙන්. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් හැකියාව තියෙනවා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, යාළුවතරත් ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.